ජනාධිපතිතුමාට සිරකරුවෙකු නිදහස් කිරීමේ සම්පූර්ණ බලය තියෙනවා. ඒ අතර දුමින්ද සිල්වා අපිත් එක්ක දේශපාලනය කරපු අපේ පිලේ හිටගත්ත අපේ සගේ. දුමින්ද සිල්වාගේ නඩුවේදී කියවෙච්ච කාරණා අනුව අපි දැක්ක දේ තමයි, ඉතාම පැහැදිලිව ඒ අපේ නීති දුමින්ද වෙනුවෙන් ඉදිරිපත් වෙච්ච ඒ අය තා පැහැදිලිව ඔප්පු කරා. ඉස්සල්ලම වෙඩිල්ල වැදින දුමින්දට, ඉස්සල්ලම වෙඩිල්ල වැදින දුමින්දට කියලා දුමින්ද වැටෙනවා. ඊට පස්සේ දුමින්ගේ ආරක්ෂක නිලධාරීන් කවුරු හරි ප්‍රේමචාපේ කවුද මේ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රට වෙඩි තියන්නේ තියත් අපේ. ඉතින් මේ හැබැයි දුමින්දට ඉස්සල්ලම වෙඩිපාර වැදිලා යා වැටෙනවා. ඒ පිළිබඳව ජනාධිපතිතුමාගේ අවධානය යොමු කරන්න කියලා අපේ පාක්ෂිකු ඉල්ලනවා. අපේ ගම්මල ඉන්න අපේ නායකයෝ ඉල්ලනවා. ඒ වගේම අපේ මන්ත්‍රීවරුත් ඉල්ලනවා. ඒ සති දෙකකින්ද මාසිකින්ද කියන එක මම දන්නේ නැහැ. හැබැයි ජනාධිපතිතුමා මේ මිනිසුන්ගේ ඉල්ලීමට අහුම්කම් දෙනවා නම් මම කැමතියි. ඒ මොකද මම දන්නවා, මම තාම දැඩි විශ්වාසයක හිටියා ඒ ශ්‍රේෂ්ඨ අධිකරණ තීන්දුව වෙලාවේ දුමින්ද නිදහස් වෙන්නේ. ඒකට මම එහෙම විශ්වාසිකින් හිටියේ. මම දැක්කා ඒ නඩුව කියවපු කෙනෙක් හැටියට දුමින්ද ට්විටියෙතල වදි වැටෙනවා ඉස්සල්ලම වැටෙනවා. නමුත් මේ ඒ ශ්‍රේෂ්ඨ අධිකරණේ මේ ඒ වෙලාවේ එතුමාව බරදකරුවා කරලා දඩුවම් කරා. අපිට ඒක ගැන දොස් කියන්න බෑ. නමුත් මම ජනාධිපතිතුමාගෙන් කියන්නේ මේ අපේ පාක්ෂිකයෝ, අපේ හිතවතු, ඔහු අපට ආධාර කරපු අය සහ අපේ මේ මන්ත්‍රීවරු කියන කාරණය ගැන පොඩ්ඩක් හිතලා බලන එක හොඳයි. Breaking.lk